ඉක්මනට අපි ආව හංගන්න ඕනේ. අනේ මන්දා. අපි තෙව්වනේ ආව. අනිත් කටේත් හොයනවා. අනේ මේ සින්ඩි කොහේ ගියාද? මේ කොහෙම හරි යා හැංගිලා ඇති. අපි හොයමු. එයා බයට හැංගෙන්න ඇත්තේ. අද එයාගේ කුඩම්ම ආවනේ. දුම් වැඩක් නෙමේ ඒක. කොහේ ගියාද සින්ඩි? අර යක්ෂ කුඩම්මව දැකලා හොඳටම බය වෙන්න ඇති සින්ඩි. අනේ එයා වහුණොත් ගෙනියයි. අපිට බේරගන්නත් බැරි වෙයි නේද? එව්ව කොහෙද? කුඩම්මට සින්ඩිව කොහොමද ගෙනියන්න දෙන්නේ? අපි හැමෝම එකතු වුණාම ඕන දෙයක් කරන්න පුළුවන්. මේ මැඩම් වෙනවා මැඩම් වෙනවා. ඔය ගෙල්ල මොකද මෙතන කරන්නේ? කොහොනේ ළමයි? ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ නේ ළමයිනේ. ඒකට මොකක් හරි හේතුවක් තියෙනවා. මං දැන් මේ ළමයින්ගෙන් ඉතාමත්ම කරුණාවෙන් ආදරෙන් යමක් අහනවා. ඔය ළමයි මට ඇත්තම කියන්න ඕනේ. තේරුණාද? තේරුණා මැඩම්. මේ අපි නම් මැඩම්ට බොරු කරන්නේ නෑ. කවුරු නැතත් මම නම් මැඩම්ට බොරු කියන්නේ නෑ. අනික අර බෑඩ් වුමන් කියන විදිහේ කිරිටියක් අපි ගාව නෑ මැඩම්. බොරුද? මම ප්‍රශ්න අහන්නත් කලින් මේ ළමයි මට උත්තරේ දීලා තිනවා. පහුගිය දවස්වල මේ ගෙදර යම් යම් සිද්ධි වෙලා තිබුණා. ඔව් මඩ. පහුගිය දවස් දෙක තුනේම කුසී මේ කෑම නැති වෙලා. මේ අපේ බාබායි කා එහෙම රැට ඊනින් කෑම කනවත් දන්නේ නැහැ මඩ. ෂට් අප් බෙන්. තමුන්ගේ කියවිල්ල හොඳටම වැඩි. මම නම් හිතන්නේ අර ගෑනු කෙනා බොරුවක් නෙවෙයි කිව්වේ. මටත් දැනෙලා තිනවා මේක ඇස්සේ මුකෙක් හරි ඉන්නවා කියලා. මේක ඇස්සේ කිව්වේ? මට නම් හිතෙන්නේ මේ සේරමලට වඩා මේ කාරණාව ගැන බෙන්ට හොඳින් වැටහිමක් තියෙනවා කියලා. ඇත්තටම කිව්වොත් මැඩම් මං තමයි 얘 ගැන හොඳටම දන්නේ. බොහොම හොඳයි. එහෙනම් ඉතින් අපිට ඇත්තම දැනගන්න පුළුවන්නේ. මම ඇස් දෙකටම දැකලා තියෙන මෙන්න මේ ෆ්‍රිජ් එකල්ල බබයි කෝරෙන් ඇපල් කන. ඇත්තමයි කියන්නේ. තමුන් මොනවද රෑතිස කුස්සිය ඇතුලේ කරේ? මේකනේ මැඩම්. එදා මගේ ඔළුව ඇදලා මැඩම් මේ අයිස් වයිස් තියන්න ආවනි මැඩම්. එතකොට තමයි මේ මම දැක්කේ. බෙන් තමුන් කියන හැම දෙයක්ම මම පිළිගන්නවයි කියලා හිතුවද? මම මීට පස්සේ බලනවා තමුන් රෑතිස්ස කුස්සියට එන්නේ මොකද කියලා. හොඳයි ළමයි, කවුරුවක්වත් ඔය හිටපු තැන් වලින් නැගිටින්නේ. මං බාබායි කාට කියලා මුළු ගේම සර්ච් කරන්න යනවා. හැම තැනක්ම මං හොදිස් කරන්න යනවා. එන්න එන්න මේ ළමයි ගෙපිසේ වැඩි. වට කන්ට්‍රෝල් කර ගන්නත් හැටියක් නෑ. වැන්දබෝන මැනස් ගැන කතා කරනවා. අපේ හත්මුතු පරම්පරාවේ එකෙක්ටවත් ඔය කියන දේ නෑ කියලා වැන්දබෝන දන්නවනම් උන්ද වහකනවා. හැබැයි මැඩම්, චූටි මහත්තයා හරි සන්තෝෂයෙන් ඉන්නව නේද? අපේ චූටි මහත්තයාට කොතැනත් එකයි. පව් මෙරිල්ලයා. හැබැයි මැඩම්, අර ගෑනු කෙනා එක පාට කඩාගෙන බිඳගෙන ඇතුළට ගිය එක ගැන මට එච්චර හරියන්නේ නෑ. එතන සිකියුරිටි එක ගැන නම් ප්‍රශ්නයක් තියෙනවා තමයි. මම ඩලාට කියන්න ඕනේ ඒ ගැන පොඩ්ඩක් කතා කරලා බලන්න කියලා. ඒකනේ. ඔහොම එකපාරට ඕනි කෙනෙකුට ඇතුළට යන්න පුළුවන් කියන්නේ. ඒක හරි භයානකයිනේ මැඩම්. ඔය ඉන්න ළමේ කුඩුණත් මොනවාරි කරලා යන්න පුළුවන්.
මං කතා කරලා බලන්න. හැබැයි ওই වැඩේට අපි විතරක් මැදිහත් වෙලා බෑ. අනිත් ළමයිගේ දෙමව්පියන්වත් අපි ඕකට සම්බන්ධ කරගන්න ඕන. නැත්තම් එයාලා අපි පිට ඕක පටවලා එයාලා කර ඇරලා ඉඳි. ආ ඔව් 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 ඒක ඇත්ත. පව්. අර පිස්සු ගෑණි කිදුව නැති වෙලා වෙන්න ඇති. එහෙම වෙන්න ඇති මැඩම්. පව් කියලා තිතරම්. ඔය බන කතාවලත් තියෙන්නේ මැරිච්ච දරුවව වඩාගෙන පාරක් පාරක් ගානේ විද්දු හොයාගෙන ගිය කිසා ගෞතමී ගැන මං හිතන්නේ අර ළමයා මැරුණට පස්සේ ඒ අම්මටත් පිස්සු හැදෙන්න ඇති කප්පට සිරි මැඩම් මට මිස්සයාගේ බෙහෙත් ටික ගන්න අමතක වුණානේ අම ටග් ගාලා ටවුමට ගිහින් බෙහෙත් ටික අරන් එන්නද මෙරිල් දැම්මම යනවද ඔව් එහෙනම් ඔහොම ඉන්න මාත් එනවා මටත් බඩු වගේක් ගන්න තියෙනවා යම් හරි යන් යා යා විස්සට තියට 50ට ඇටට ආර පාලමේ පයින් හදපු ගැල්ලා මේ නේද ඈ මේ කොයිද යන්නේ කො තාත්තා ඈ මේ තාත්තා මට මගදී හම්බෙලා කිව්වනේ ඔයා හොස්ටල් එකේ නැවතුණා කියලා මේ කොහෙද යන්නේ කාත් එක්කද යන්නේ ඈ මං කවුරු එක්ක යන්නද මං ආවේ තනියම තනියම ඉස්සර තියෙන බණාලයටට අයිස්ක්‍රීම් ඈ මම යනවාද එහෙම ඈ ලයික් ආය යන්නේ පාලමක් වාගෙනද ඈ මං යන්නේ කොහෙද කියලා මටවත් හිතා ගන්න බැරුව ඉන්නේ ඔළුව හැරිච්චත යනවා එහෙම කියලා බෑ ඈ එහෙම යන්න දෙන්න බෑ මං හොස්ටල් එකේ හිටියොත් එහෙම ප්‍රින්සි අක්කවත් එළවයි. කොහොමත් මැඩම් කැමති වෙන්නේ නැහනේ මාව තියාගන්න. ඔයා මොකද 20යි 30යි 50යි 8යි කියලා අයිස්ක්‍රීම් විකුණන? මාව? අයියෝ මාටත් කැමති නැහැ. ඈ? අයිස්සයට ඉන්න තැනක් නැද්ද? මොකද නැත්තේ? 20ට දිනනවා 30ට දිනනවා 50ට දිනනවා 8ට දිනනවා. ඉතින් මයි සේ ගතමන්ට් එක ඔයා ගත්තෙන් පස්සේ මං ඉතින් එකෙන් පොඩක් ෂේප් වෙනවා. එතකොට අයිසේ ගෙදර නෙමේ දින්නේ. මගේ ගෙවල් මෙහෙ නෙවේ ළමයෝ. ඈ. මගේ නම සින්ඩි. දැන් සින්ඩි නොන්ඩි කකා කොහෙද යන්නේ දැන්? ඈ? දැන් ඥාතියෙම නැද්ද? ඈ? දැන් අම්මගේ පැත්තෙන් තාත්තගේ පැත්තෙන් 20ට 30ට 50ට 60ට ඥාති නැද්ද? ඈ? එයාලා කවුරුත් අපිට උදව් කරන්නේ නැහැ. අපි ගෙදර යමු. මං ඔය මේ මොකද නම කිව්වේ සින්ඩි. මං සින්ඩිව ගෙදර අල්ලන්න. ඈ මේ 20යි 30යි 50යි 8යි වගේ මේ අයිස්ක්‍රීම් වගේ පාරවල් වල යන්න. ඈ එහෙම හොඳ නෑ හොඳේ. අනේ මට ගෙදර යන්න නම් බෑ. ඩප්. ගැලමයි එහෙම මේ හිතුවක්කාර වෙලා හරියන්නේ නෑ. හ්ම්? හිතුවක්කාර නොවි ගෙදර. හ්ම්? ඈ මම ඊයේ පළමුකුත් දෙනවා ඈ මට ගෙදර ගිහින් කුඩම්ම එක්ක නම් ඉන්න බෑ කොහොමද දැන් මගෙන් පරිගන්නේ සින්ඩි නැති වෙලා කියලා දැනගත්තොත් එහෙම තාත්තර කොච්චර දුකයිද ඈ ඈ මට කතා කරද්දිම සින්ඩිලා තාත්ත තේරුණා සින්ඩිට කොච්චර ආදරේද කියලා ඉස්සර තියෙන 50ට 60ට දුම් මේ පපුවේ අමාරුවක් හැදිලා මැරේ මේ මිනිස්සයා සින්ඩිට මොන හරි වුණා කියලා දැනගත්තොත් ඈ තාත්ත මට ගොඩක් ආදරෙයි තමා. ඉස්සර දියට 50ට 60ට කියලා. තාත්තා ගැනවත් හිතල. සින්ඩිට ගෙදර යන්න සිද්ධ වෙනවා. මං හිතන්නේ කුඩා අම්මවත් ආයේ ඔයාට කරදර කරයි කියලා. දැන් ඉස්සර දියට 50ට 60ට බය වෙලා ඇත්තේ. ඈ මං හිතන්නේ කරදර කරයි කියලා. ආ හරි මං මේ තියේ අයිස්ක්‍රීම් එකක් දෙන්නම්කෝ ඈ. ඒක කනක මං කල්පනා කරන්නකෝ ඈ. මේක ඉවර වෙනකොට ගෙදර ඉදීමක් නැහැ
කොහෙ ගිහිල්ලාද? හැබැයි යකේ ගේට්ටුවෙන් එළියට යන්න විදිහක් නැහැ. හැබැයි මිදුලෙන් එළියට ගියා නම් කුඩම්මට අහු වෙනවා. ඒත් ඉතින් ගේට්ටුවෙන් අර වෙන කොහෙන්ද මෙහෙ එළියට යන්න තියෙන්නේ? මේ අපි සිවිලිමේ බැලුවේ නෑ නේද? ඇයි සිවිලිමේ සින්දිව හොයන්න සින්දි හුණෙක් කියලා හිතුවද? කොහොම හරි සින්දි මේ ගේ ඇතුළේ නැන්නේ. පුදුම වැඩක් නේ. මට නම් හිතා ගන්නවත් බෑ. පව් අසරණි. එයා ගොඩක් බයෙන් හිටියේ. කුඩම් මැලිටියාව එක්කන් යයි කියලා. අපි සින්දි වතරින්න හොඳ නැහැ. එයා මෙහි පැනලා ගියා. අපි ආව කොහොම හරි හොයා ගන්න ඕනේ. දරුවෝ කියන්නේ මල් වගේ. ඒගොල්ලෝ අසරණ වෙන්නේ වැඩි හිටියන්ගේ වැරදි හින්දා. පටනම් හරි දුකයි. සින්ඩියාගේ අම්මට ගොඩාක් ආදරේ. සින්ඩිගේ ප්‍රින්සියක්කගේ ජීවිත කතා දෙකම එක වගේනේ. ඒකයි ප්‍රින්සියක්කට ඔච්චර දුක හිතෙන්නේ. සින්ඩිගේ අම්මයි මගේ අම්මයි දැන් දෙන්නම දිව්‍ය ලෝකේ. ඒගොල්ලෝ හොඳම යාළුවෝ වෙලා ඇති. ඉතින් සින්ඩිත් මගේ හොඳම යාළුවෙක්නේ. ඔගොල්ලෝ ඔක්කොම වගේ. ඔය කිව්වට අක්කා අපිට වඩා සින්ඩිට ආදරේ. ආ නැද්ද? එහෙම කියන්න එපා බෙන්. අක්කා අපිටත් ආදරේ. ඔගොල්ලෝ හැමෝම මට මගේ දරුවෝ වගේ. වෙනසකට තියෙන්නේ වල හැමෝටම අම්මලා තාත්තලා ඉන්නවනේ. ළඟ නැතත් කොහේ හරිම ඉන්නවනේ. ඒත් සින්ඩිට එහෙම කවුරුත් නැහැනේ. මම විහිළුවට අක්ක කිව්වේ මාත් සින්ඩිට ගොඩක් ආදරේ. අපි සින්ඩිව හොයාගන්නවා. ඒ වැඩේ මට බාර දෙන්න. බෑ බෑ. අක්කට ඒක තනියෙන් කරන්න දෙන්න බෑ. අපිත් එනවා අක්කත් එක්ක යන්න. ඔගොලු කාටවත්ම මේ ගේට්ටුවෙන් එළියට යන්න බෑ. අයියෝ. ඕක ඉතින් අපි කොහොමවත් කිය කිය යන්නේ නෑනේ. හොරෙන් යන එකනේ. මේ වෙලාවේ ඔගොලු කාට හරි කරදරයක් වුණොත් මේ කරන වැඩේ තහකට යයි. සින්ඩිටත් ඒක නරක විදියට බලපායි. මම අන්දොත් එක්ක සින්ඩි ගැන හොයලා බලන්න. අපි ඉක්මනට යාව හොයාගමුකෝ. මිස්ටර් සුරේන්, ඔය කිසි කෙනෙකුට අපිට ඇඟිල්ල දික් කරන්න විදිහක් නැහැ. ඔව්, දැන් බලන්න මේ 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 කොරෝනා කේස් එකකින් මුළු ලෝකෙම හතර ගාතෙන් වැටුණා. අපි විතරයි යන්තම් හරි මේ මට්ටමින් ඔලු උස්සගෙන ඉන්නේ. ඔව්, ඒක තේරෙන්නේ නැපේ. ඕකට කියන්නේ මිස්ටර් සුරේන් මේ දේශපාලන කුහකකම කියලා. කුහකකම. ඇයි හරි දෙයට හරි කියන්න බැරි මිනිස්සුන්ට? ඈ? හරි දෙයට හරි කියන්න ඕනි. ඕක වෙන මුකුත් නෙමෙයි. ඕකර මේ 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 නිකම් මේ දුකට කියන කවිසීපද. ඒකයි නතු වෙන කිසිම හරයක් නෑ ඔය කියන කතාව. ඕන කෙනෙකුට ඕන දෙයක් කියාගන්න පුළුවන්. හරි හරි ඕකේ ඕකේ ඕකේ. චාලි. අහගන්නකෝ අපේ පුතාණ්ඩියගේ විස්තරේ. ඇයි මේ මේ මැඩම් කොල්ලට දොස් කිව්වද? ඔන්න බලන්නකෝ මිරිල්. තාත්තා කොහමද පුතා ගැන හිතාගෙන ඉන්නේ? මිරිල් කියන්නකෝ වැන්ද බෝන මැඩම් මොනවාද පුතා ගැන කිව්වේ කියලා. සර්, ඇත්තටම මැඩම් කිව්වා පුංචි මහත්තයා හොස්ටල් එකේ නැත්තම් කිසිම සිරියාවක් නෑ කියලා. අම්මපා එහෙම කිව්වද? ඔව්, අම්මපා තමයි. මැඩම් පුංචි මහත්තයා ගැන මාර පැහැදීමකින් ඉන්නේ. පුංචි මහත්තයා මේ ඉස්කෝලේ වැඩ කරනවලු ගිනි කසය වගේ. එතන ඉන්න ළමයිගෙන් හොඳටම ඉස්කෝලේ වැඩ කරන්නේ උනන්දුවෙන් වැඩ කරන්නේ අපේ පුංචි මහත්තයලු. මැඩම් කියනවා දවසක ලංකාව බබලන කෙනෙක් වෙනවලු. කොල්ල හොස්ටල් එකට සම්පතක් කිව්වා. එහෙමම කිව්වා. නේද මෙරි? ඔව් 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 එහෙමත් කිව්වා. ඔන්න බලන්න දලා අපේ පුතා යන යන තැන මනාප ගන්න හැටි. අනාගත පෙරනිමිති දැන්ම පෙන්වුම් කරනවා. හැබැයි දින්දලා මේ මේ මම ගිය වෙලාවේ මැඩම් නම් මට ඔච්චර දෙයක් කිව්වේ නැහැ.
आपो वेंद बोन मैडम के हरी मैनस या ओन टे वैडी पिरिमित्ते का किया वान ना मात्ते का नांग ओन टे वैडी वाल पाल की ओके ही थिया मैं सर मामा कटा उठ्टे के वैडी वाला ना कोल्ला वा देख कम दुखी है बे या हिताग नीना दान ना या वही थी लापी मेहन सेपिंग इन्ना कील ना ना डाला कोल्ला क्या मती ये ही इन गिदरा वाई के लिए मनोकरण ගෙදරව තితి මේ බිත්ති හතරට කොටු වෙලා එක්ක කාටුන් බලන්න පටන් ගනි. එහෙම නැත්නම් ගේම් ගහන්න පටන් ගනි. ඊට වඩා 1000 සම්පතක් ඔය හොස්ටල් එකේ ඉන්න එක. ආ අනිත් එක තමයි අර ප්‍රින්සි. ඇයි මේ ප්‍රින්සි දොස් කිව්වද? ආ අපේ කොල්ලා ඉතින් කොහොමත් ටිකක් දඟයිනේ. ඔය සැරවැර කළා නම් කොල්ලව හදන්න බෑ. ප්‍රින්සි තින් කවදාවත් හොඳක් කියන්නේ නෑනේ ප්‍රින්සි කිසිම දොසක් අපේ පුතා ගැන කිව්වේ නෑ මැඩම් ඉස්සරහත් අපේ පුතාගේ හොඳමයි කිව්වේ එයා කියපු විදිහට නම් ලීඩර් අපේ පුතා තමයි එහෙම වෙන්නේ පෙයි මේ තාත්තගේ පුතානේ අපි ඔය හොස්ටල් එක වෙනුවෙන් මොන හරි දෙයක් කරන්න ඕන ඩලා මොනා වුණත් අපේ පුතා වේගලෝ ආතරින් බලා ගන්නවනේ ඉන්නකෝ ඉන්නකෝ දැන් ඉස්සරහට වෙයි කාලිනේ ගම්වතුර එහෙම එනවනේ එතකොට ඉතින් ගම්වතුර ආධාර මලු ටික හොස්ටල් එකට ගිහිල්ලා බාන්න බැරියෙ ඒක ඉතින් අපි කොහොමද කරන එකනේ ඊට වැඩි දෙයක් අපි එතෙන්ට කරන්න ඕන එතකොට ඒකෙන් ලකුණු වැටෙන්නේ අපේ පුතාටමනේ එහෙනම් ඔයා කොල්ලත් එක්ක කතා කළා හොස්ටල් එකට මොනවද ඕනේ කියන එක බලාගන්න මම මගේ ප්‍රතිපාදන වලින් හරි වැඩේ කරලා දෙන්න. සන්දේ තරමල් ඇත්තටම මට මේ ගෙදර ඉන්න එපා වෙලා තියෙන උඹේ කියවිල්ල හින්දා. ඉන්න එපා වෙලා නෑ යන්නේ කෙන තියෙන්නේ. අර කුමාරහාමිත් එක්ක මහා මන්දිරේට කොහොමද අන්න මගේ හංගලින් හම්බෙන්නේ කො බලාවක ගිහලා කතා කරන කණෙක් ඇඟිලි ගහගන්න ඈට කුස්සිය පුරාම සැරිසරන භූතයා තමයි දවල්ට ගෑණියෙක් විදියට ආවේ ඒක හොඳටම ෂුවර් මොකද මං දැක්ක ඔය ගෑණින්ද හිවණල්ලක් තිබ්බේ මේ අන්දෝ මට බයයි යකෙක්ටවත් බය නැති මේ අන්දෝ ඉන්නකම් බාබයික බය වෙන්නේ බා किसी देखने बाय बिन्दी यह बायें हिटी है यहाँ तो कोई विलावित है महंगे आने वेन नहीं किया ला कुड़म मलाई तीन कावड़ा वत वधापु अम्मतरंग आदरिन सालकन नैन नेत ऐह मसालकनो कुड़म मला नेतुवत ने मेने अंदो